ඉන්ධන වර්ග පහක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරනු ලැබුවා. නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් 15 දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 318ක්. ලංකා භූමිතෙල් මිලද රුපියල් 50කින් 15 දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 245ක් ලෙසයි. ලංකා කාර්මික භූමිතෙල් මිලද රුපියල් 60කින් 15 දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 270ක්. ඉන්ධන වර්ග දෙකක මිල නව සංශෝධනය අනුව ඉහළ දමා තිබෙනවා. ඔක්ටින් 95 යුරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 385ක් ලෙසයි. ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 340ක් ලෙසයි සටහන් වන්නේ. ඉන්ධන මිල සංශෝධනයත් සමග අද පෙරවරුවේ පෙරවුම්හල් අසල දැකගත හැකි වූයේ මෙවන් තත්ත්වයක්. ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැතිවීම නිසා ජනතාව මහත් පීඩාවට පත් වුණා. තෙල් අඩු කරා මේ මෙතන හැමතැනම මාෆියාවක් නෙමෙයි. මේකට හොඳ කළමනාකරණයක් තියෙන්න ඕනේ. තෙල් නැහැ කියලා කියන්නේ ඊයේ රෑ දීච්ච තෙල් අඩු දෙන්න නැති වෙන්නත් බෑ නේ. ඊයේ රෑ වැඩි වෙයි කියලා කට්ටිය ඊයේ රෑත් පොලිමේ. පෙට්‍රල් නැති ඉඳන් තදත් ඉති උදේ පොලිමේ ඉන්න වැටක් ගන්න ඉති පරක්ක වී තමයි යන්න වෙන්නේ. මේ ඊයේ රාත්‍රියේ හැටන් ප්‍රදේශයේ පෙරවුම්හල් අසල පැවති තත්වයයි. සදාන පොලිමේ පෙට්‍රල් නැහැ කියන සෙට් එකෙම නැහැ. ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. කාන්තන ඇමතිතුමා, මේ පාර තරහදිය බැලන්ස් කරේ නෑ. සුපිරි පෙට්‍රල් මිල වැඩි කරා, 92 ඔක්ටේන් මිල අඩු කරා. හැබැයි පාරිභෝගිකයට වැදගත් වෙන ප්‍රවාහනය වලට භාවිතා කරන ඉන්ධන, එහෙම නැත්නම් ඩීසල් මිල අඩු කරන්න කටයුතු කරලා නැහැ. එහෙනම් ඇමතිතුමෝ, මේ තරහාදිය බැලන්ස් නැහැ. එක පැත්තක් පහත් වෙනවා, අනිත් පැත්තේ ඉස් වෙනවා. අපි බලාපොරොත්තුනේ අඩුම වශයෙන් සුපිරි ඩීසල්වත් ඔටෝ ඩීසල් ගන්නට එයි කියලා. මොකද ලෝක වෙළඳපොලේ මිල ගණන් අනුව දැන් ඉන්ධන මිල අඩු කිරීමත් එක්ක අනිවාර්යයෙන්ම සුපිරි ඩීසල් මිල අඩු වෙන්න ඕනේ. මේ ජූලයි මාසේ පළවෙනිදා බස් ගාස්තුව තීරණය වෙන්නේ. ඒ කියන්නේ සමාලෝචනය වෙන්නේ. මේ රුපියල් 15 අඩුවීමත් ඒ ජූලයි මාසේ පළවෙනිදාට අපිට ජනතාවට ලබා දෙන්න හැකියාව තියෙනවා. මේ ජූලයි මාසේ අඩුවීමේ රුපියල් 15ක් අඩුවීමේ ප්‍රතිශතය ජූලයි පළවෙනිදාටත් ඒක සලකා බලන්න කටයුතු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.